මේ ලෝකේ ඔබවත් මමවත් ප්‍රබල නැහැ අපේ අතට සල්ලි ටිකක් ආවම එඟට බලය ටිකක් ආපුවම අපි හිතනවා අපි මාර ලොකුයි කියලා ඔය බලන්නකො මිනිස්සු වෙනස් වෙන්නේ ඒ හින්දා සල්ලි වලට මිනිස්සු තමන්ගේ අම්මව කොච්චරනම් මරලා ඇද්ද තමන්ගේ තාත්තව කොච්චරනම් මරලා ඇද්ද අම්මේ තාත්තේ ඔබ දන්නවති ආනමඩු ප්‍රදේශයේ සිදුවීමක් වුණා මේ අවුරුදු 3කට ඉස්සරලා තාත්තා තමන්ගේ දරුවම මත්ද්‍රව්‍ය විකුණන මිනිස්සෙට විකුණනවා අපි හිතන්නේ කෝටි ගානකට කියලාද කෝටි ගානක් නම් සල්ලි වලට කෑදරුණා කියන්න පුළුවන් රුපියල් 50000කට තමන්ගේ ලේයින් ජාතක වෙච්ච දරුවම එනිසා මිනිස්සු සල්ලි ඉස්සරහා තිරිසන් වෙනවා මිනිස්සු මුදල් ඉස්සරහා තිරිසන් වෙනවා මිනිස්සු බලය ඉස්සරහා තිරිසන් වෙනවා දැන් බලන්න සත්තුන්ගේ අපේ මොකද්ද වෙනස ප්‍රධාන හතරක් තියෙනවා ආහාර නිද්‍රා බය මෛතුනංච මේ හතර මිනිස්සු කරනවා සත්තු කරනවා එහෙනම් මොකද්ද අපි අතර වෙනස ආහාර කීවේ දැන් අහන්නකෝ මේ සත්තු සහ මිනිසා අතර වෙනස කතා කරද්දී කාරණා හතරක් කියනවා ආහාර ආහාර කීවේ කනවා ඉතින් එයාලා කනවා අපි කනවා දෙන්නම කරනවා ඒක නිද්‍රා නිදා ගන්නවා සත්තුත් නිදා ගන්නවා අපිත් නිදා ගන්නවා බය එයාලටත් මරණ බය තියෙනවා අපිටත් මරණ බය තියෙනවා මෛතුරංච ආශාවල් එයාලටත් තියෙනවා අපිටත් තියෙනවා හත් දෙයනේ එහෙනම් තිරිසන්ුයි මිනිස්සුයි අතරේ කොහොමද වෙනස හොයාගන්නේ තිරිසන්ු ළඟ නැති එක දෙයක් අපි ළඟ තියෙනවා මිනිස්සු කාරණා පහයි තිරිසන් අයට කාරණා හතරයි ඒ කරන හතරම අරායත් කරනවා නැත්නම් මොකක්ද එහෙනම් මනස උසස් වීම විතරයි නැත්තේ අපිට මිනිස්සයා කියලා කියන්නේ ඒකනේ මනසා උස්සන්තයසෝ මිනිස්සෝ කාගේ හරි මනස උසස් අන් ඒ මනස උසස් කෙනා තමයි මිනිසා කියන්නේ හැබැයි අපිට වැඩි මනස උසස් තිරිසන් වෙන්නෝ මතක තියාගන්න ඒ නිසා ධනය ළඟ බලය ළඟ තිරිසන් වෙන්න එපා කවදාවත් මේ ලෝකෙ මිනිස්සු සල්ලි වලට ඕනෑම දෙයක් කරන කට්ටිය ඉන්නවා බලයට නිලයට තණ්හාවට කෑදරකමට ඕනම දෙයක් කරන අය ඉන්නවා හැබැයි මතක තියාගන්න එක ගහක් කපලා ගිනිකුරු ලක්ෂයක් හදන්න පුළුවන් එක ගහක් කපලා ගිනිකුරු ලක්ෂයක් හදන්න පුළුවන් ඒ වගේම තමයි අනිත් පැත්ත එක ගිනිකුරක් අරන් ගස් ලක්ෂයක් පුච්චන්නත් පුළුවන් දෙකම එකයි මතක තියාගන්න එක ගහක් කපලා ගිනිකුරු ලක්ෂයක් හදද්දී එක ගිනිකුරක් අරන් ගස් ලක්ෂයක් පුච්චන්නත් පුළුවන් ඒ නිසා කාලය දෛවය කන පිට හැරෙන්න වැඩි වෙලා යන්නේ ඒ නිසා මේ ලෝකේ මිනිස්සු ඉස්සරලාම හොයන්නේ නරක දේ දැන් උදාහරණයක් කියන්නම් මේ ලෝකේ අලු කරන්න මිනිස්සු ක්‍රමයක් හොයාගත්තා අලු වෙන එක නතර කරන්න ක්‍රමයක් හොයාගත්තේ නැහැ ඒ කියන්නේ මේ ලෝකේ ගොඩක් අය ඉස්සරලාම හොයන්නේ නරක දේ ඒක gedara inna සීලවතී නැන්දත් එකයි මේ ලෝකේ බලවතා වෙච්ච ඇමරිකාව රුසියාවත් එකයි මම උදාහරණයක් කියන්න ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ ලැබුගිනි ඇවිලිලා මුළු ප්‍රදේශ වනාන්තර රාශියක් ගිනි අරගෙන සත්තු ගොඩ දෙනෙක් මැරුණා කියලා අපි නිවුස් වලට ඇහුවා දැක්කා මතක තියාගන්න ලෝකේ තාම තාක්ෂණයක් නැහැ ගිනි නිවීමේ ඒකකින් වතුර ගහලා ඒව කරන එක විතරයි තියෙන්නේ තවම තාක්ෂණයක් නැහැ
ඇබිලෙන ගින්න ඉතා ඉක්මනින් නිවලා දාන්න ක්‍රමයක් ලෝකේ නැහැ. අර වතුර ගනල් අල්ලන්න විතරයි ගොඩක් දෙනා තාම දන්නේ. යල් පැන ගිය ක්‍රම. හැබැයි ඇබිලෙන ගින්නක් නිවන එක කොච්චර හොඳ දෙයක්ද අම්මා? දැන් ලෝකේ අද තාක්ෂණයක් තිබ්බනම් මං හිතන්නේ සත්තු 90000 ගානක් විතර මැරලා තියනවා කියලා සංඛ්‍යා ලේඛන වලට කිව්වා. ලෝකේ තාක්ෂණයක් තිබුණා නම් අති ප්‍රබල තාක්ෂණයක් ඇබිලෙන ගින්න ශණයෙන් නිවලා දාන්න ඔය සත්තු ගොඩක් බේරෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සුන්ට ඕනේ නැහැ ඇබිලෙන ගින්න ශණයෙන් නිවලා දාන්න ඕනේ නැහැ. හැබැයි මිනිස්සු හොයාගත්තා එක තප්පරෙන් මහ දීපයක් උනත් සුන්නත් දෝවිලි කරන්න කමයා. පරමාණු බෝම්බත් හොයාගත්තනේ හිරෝෂිමාවට ගැහුවානේ. ඇස්සිපිය හෙලද්දී මුළු පලාතක්ම සුන්නත් දෝවිලි කරන්න මුළු පලාතක්ම ගිනිබත් කරන්න පුළුවන් තාක්ෂණය ලෝකේ තියෙනවා. ගිනිබත් වෙච්ච දෙයක් ආපහු නිවන්න තාක්ෂණයක් නෑ. ඒ නිසා මේ ලෝකේ ගොඩක් අය හොයාගන්න ඉස්සරළම නරක විතරයි. ඇයි අපිට අවශ්‍ය වුණේ නැද්ද ගිනිගෙන දැවෙනව නිවන්න ක්‍රමය? මතක තියාගන්න රුසියාව නිපදවනව න්‍යෂ්ටික අවියා. නිවුස් වලට පහුගිය දවස්වල ගියා ඒ න්‍යෂ්ටික අවි දෙකක් දැම්මම මුළු ලංකාවම විරයි. දෙකයි ඕනේ උතුරට ගියා දකුණට ගියා දැම්මම දෙපැත්තේ ඉවරයි ලංකාව. ඉතින් බලන්න කොච්චර තාක්ෂණයක්. එහෙම දිනු කරපු ලෝකෙක දවන්ත ගින්දරක් නිවන්න තව තාක්ෂණයක් නැහැ. ඒ නිසා අපි ඉස්සරලාම හොයන්නේ විනාශය විතරයි. හොඳ පැත්ත අපි හොයනවා ගොඩක් අඩුයි අපි තාත්තේ. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකයේ ඔබවත් මමවත් ප්‍රබල නැහැ. කාලයයි දෛවයයි ඔක්කොටම වැඩිය ප්‍රබලයි. දැන් හිතන්න අපි මෙතනට ආවේ දැන් අපි දැන් හුණුගල්ලේ ඉන්නේ ඉඳන් හිතනවා සල්ලි ටිකක් ලැබුණාම හුණුගල්ලේ ඉන්නේ ඉඳන් හිතනවා අපි මාර ප්‍රබලයි කියලා. මේ ප්‍රබලයි කියලා හිතන්නේ අපි හුණුගල්ලේ ඉන්නේ ගෙදරක ඉඳන්. දැන් මේ ගෙදරට ආවේ කොහෙන්ද කියලා බලන්නකෝ. මේ විශ්වය බුද්ධ සිකුරු නෙප්චූන් ප්ලූටෝ බ්‍රහස්පති සෙනසුරු අඟහරු ලෝකයා. ඒකෙන් එනවා පෘථුවියට. පෘථුවියෙන් එනවා මහද්වීපෙට. මහද්වීපෙන් එනවා ආසියාවට. ආසියාවෙන් එනවා දකුණු ආසියාවට. දකුණු ආසියාවෙන් එනවා ලංකාවට. ලංකාවෙන් එනවා දිත් පළාතට. පළාතෙන් එනවා දිස්ත්‍රික්කෙට. දිස්ත්‍රික්කෙන් එනවා මැල්සිරිපුරට. මැල්සිරිපුරෙන් එනවා හුණුගල්ලින්නට. හුණුගල්ලින්නේ යනවා ගෙදරකට. ගෙදරින් යනවා කාමරයකට. කාමරයේ පුංචි විද්දි හතරකට කොටු වෙලා මේ මුළු ලෝකයක් දිහා බලලා අපි හිතනවා අපි මාර ප්‍රබලයි කියලා. ඇසිපිය හෙලද්දී ඔය ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දෛවයට. ඇසිපිය හෙලද්දී මතක තියාගන්න දෛවය වෙනස් කරන්න පුළුවන් අම්මා තාත්තා. ඒ නිසා අපි මේ ලෝකේ ප්‍රබල නැහැ. හිතන්න මෙන්න මෙහෙම දැන් කැලේ ගස් ටික කවුද ආදරෙන් පත්තන්නේ බලන්නකෝ. හුලඟ කැලේ ගස් ටිකයි හුලඟයි හරි ආදරෙන් ඉන්නවනේ. කැලේ ගස් ටික අහට්ට නලවනවා මෙහට්ට නලවනවා මාර ආදරෙන් ඉන්න දෙන්න. හැබැයි කොච්චර ආදරෙන් හිටියත් කවදා හරි කැලේ ලැබුගින්නක් කටගත්තොත් කවදා හරි කැලේ ලැබුගින්නක් කටගත්තොත් මෙච්චර කාලයක් අර ආදරෙන් හිටපු හුලඟම තමයි ලැබුගින්න ඇතරට යන්න උදව් කරන්නේ පුච්චලා දාන්න ගස් ටික. ඒ නිසා ඔබට ඔබ විතරයි. ඔබට හිතේ මට මාර බලයක් තියෙනවා මට පුදුම ධනයක් තියෙනවා එහෙම හිතුවට මේ ලෝකේ කාලයයි දෛවයයි තමයි ප්‍රබල වෙන්නේ. මතක තියාගන්න. ඒ නිසා ඒ කාලයටයි දෛවයටයි අනුගත වෙලා අපිට සිද්ධ වෙනවා පින් කුසල් කරන්න අම්මා. නැත්නම් අපේ ජීවිතේ ජය ගන්න බෑ.